හොඳයි ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබ හැමෝටම ලොකු නිවාඩුවක් හම්බුණා. ඉතින් මේ නිවාඩු කාලේ ගොඩක් අර්ථවත්ව ගත කරන්නට වෙනවා. මොකද ඔයගොල්ලෝ අපි දන්නවා මේ දවස්වල ගෙදර රැඳිලා ඉන්නේ. ගෙදර රැඳිලා ඉන්න ගමන් නිවාඩුව ගෙවනවා. ඉතින් සමහර විවිධ ආකාරයට මේ නිවාඩුව ගෙවන්න තෝරගෙන තියෙනවා. ඉතින් විද්‍යුත් මාධ්‍යත් එක්ක ඉන්න ඔයගොල්ලෝ ඔක්කොමත් එක්ක අපි මේ නිවාඩුව අර්ථවත් කරන්න මේ විදිහේ පාඩම් මාලාවක් එකතු කරන්න සූදානම් වුණා. 11 වසර විෂය නිර්දේශය ඉගෙන ගන්නට දරුවන්ට 6 7 8 9 10 11 කියන අවස්ථාවවලදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න හම්බුණා සීගිරිය ගැන. ලංකාවේ සීගිරිය විශාල වශයෙන් වැදගත් ස්ථානයක්. ලෝකේ ගොඩාක් රටවල්වල පැසසුමට ලක්වෙච්ච ලෝක උරුමයක් කියන අතිවිශේෂ මම ඔයගොල්ලොන්ට පෙන්නන මේ සීගිරිය හැදිලා තියෙන ආකාරය නේද? ඒක හරියටම ශේෂ කන්දක්. ඒක පාළු හුදකලා ප්‍රදේශයක තියෙන කන්දක්. ඒ ප්‍රදේශය වට කරලා තියෙන්නේ මහා ඝන කැලෑවක් ඉස්සර කාලේ. ඉතින් සීගිරිය උස තැනක් හින්දා එතනට මුළු වටේම පේන වටේ යන්ටයි හදන්නේ. ඔයගොල්ලොන්ට පේනවා මම මේ ඔයගොල්ලන්ට එකතු කරපු රූප රාමුවෙන් පෙන්වන්නේ සීගිරිය පිහිටි. ඒ සීගිරි පිහිටීමේ තියෙන කළු පාටට තියෙන සීගිරි පර්වතය තමයි. එතකොට සීගිරි පර්වතය වටේට තියෙන ඝන කැලෑව රජතුමා විවිධ ආකාරයට ආරක්ෂිත උපක්‍රම දාලා තිබුණා. සීගිරි පර්වතයට එහෙම ලේසියෙන් මිනිහෙකුට එන්න පුළුවන් විදිහට හදලා තිබුණේ නැහැ. පර්වතේ වටේට ලොකු දිය අගලක් හදලා තිබුණා. ඒ දිය අගල අනිවාර්යයෙන්ම වතුර වලින් පුරවලා තිබුණා. ඒකේ පහළ ගොඩක් ලොකු වට මඩ තිබුණා. ඉතින් මඩ දාලා වතුර දාලා මේකේ එක එක ජාතියේ ශාකවවල තිබුණා. ඉතින් මේක ඇතුලේ තියෙන බොහොම භයානක දෙයක් ඒ තමයි මේක ඇතුලේ බොහොම මිනි කන සතුන් වගේ දේවල්. එතකොට මේ කිඹුල්ල වගේ දේවල් ඒ වගේ සතුන් ඇති කරලා තිබුණා මේකේ සීගිරියේ. ඉතින් මේ සීගිරියට එන්න නම් අනිවාර්යයෙන්ම දොරටුවෙන් එන්න ඕනේ. එහෙම නැත්නම් දියාගලෙන් එන්න ඕනේ. දියාගලෙන් ආවත් එහෙම දන්නවනේ වෙන දේ. දියාගලට බැස්සොත් එහෙම මිනි කන සතුන් පොඩි කැලලක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඔක්කොම කාලා දාන. ඉතින් රජතුමා හරිම උපක්‍රමශීලීව දියාගල හදලා තිබුණා. දියාගලෙන් පස්සේ ගිරි දුර්ග තිබුණා. සීගිරිය නගින්න පොඩ්ඩක් අමාරුයි. ඒ ගිරි දුර්ග තරණය කරනකොට සීගිරියේ ඉන්න හේවායොන්ට ඒක ඉතාම ඉක්මනට අඳුර ගන්න පුළුවන් වෙනවා. ඉතින් හේවාය ඇවිල්ලා ඉතාම ලේසියෙන්ම ඒ සතුරාම පරාජය කරන්නට පුළුවන්. ඉතින් මේ රූප රාමුවට පේන ආකාරයට ඔයගොල්ලන්ට මම ඊළඟට ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේ සීගිරියට එන පියගැට පේලි. ගොඩාක් දිග පියගැට පේලි තියෙන වරින් වර එක එක රිද්මයට තමයි මේ පියගැට පේලි හදලා තියෙන්නේ. ඒවා ඇතුලේ ඔයගොල්ලන්ට පේනවා මේ ගල් ස්වභාවික ගල් ආරූප අතරින් යන්න තියෙනවා. මේ ඔක්කෝම පහු කරන් ගිහිල්ලා තමයි සීගිරිය රජ මාලිගාවට යන්න තියෙන්නේ. ඉතින් මේ රජ මාලිගාවට යනවායි කියන එක ලේසියෙන්ම කරන්න බෑ. ගොඩාක්ම අපහසු දෙයක්. ඒක නිකන් හිතන්ටවත් බෑ හීන වගේ දෙයක්. ඒක හින්දා තමයි රජතුමා මේ විදිය ලස්සන මාලිගාවක් හදලා ඉතාම සැප පහසු ජීවිතයක් ගත කරලා තියෙන්නේ. ඉතින් ඔය ගොඩක් විද්වතුන් කියන්නේ රජතුමා කුවේරයා වගේ ධනයට අධිපති කුවේරයා වගේ කුවේර රජතුමා වගේ වාසය කරා කියලා. ඉතින් අපි සීගිරියේ මම ඔබට පෙන්වන දැන් මේ මා දැවැන්ත ගල් පර්වතයේ තියෙන තැනට ඔයගොල්ලෝ ගිහිල්ලා තේ ඔයගොල්ලෝ ඉස්කෝලේ ඔයගොල්ලෝ ගුරුවරුත් එක්ක අම්මා තාත්තත් එක්ක නිවාඩු කාලයක් එනකොට අපි දන්නවා ගොඩක් කට්ටිය සීගිරිය හොයාගෙනම යනවා. ඉතින් ඔවුන් පරිස්සමට සීගිරිය යනකොට සීගිරියේ මහා කළු ගල් අතරේ ඉන්නවා මේ බම්බරු දෙබරු වගේ සතුන්. ඒගොල්ලෝ ඇවිස්සුනොත් එහෙම හරි කරදර වෙනවා. ඒක හින්දා ඉතාම නිශ්ශබ්දව තමයි සීගිරියේ අපේ ගමන් කරන්න ඕන. සීගිරිය ගමන් කරනකොට මේ ගල් ආරුක්කු පඩි පේලවල් ඒ ඔක්කොම ඇතුලෙන් එනකොට ඔයගොල්ලන්ට පේනවා ලස්සන මේ ගල් පර්වතයට ඇතුල් වෙන ස්ථානයේ මහා දැවැන්ත දැවැන්තේ අති විශාල තාප්පයක්. ඔබට මතක ඇති ඒ තාප්ප මම ඔබට දැන් මේ රූප රාමුවෙන් පෙන්වන ඒ තාප්පේ එකට අපි කියන්නේ කැටපත් පවුර කියලා. කැටපත් පවුර කියන්නේ මේක හුලම් වලින් ආරක්ෂා වෙන්න මිනිසුන්ට රජතුමාට වගේ සේවකයන්ට ආරක්ෂා වෙන්න හදපු දෙයක්. සීගිරිය ගොඩක් උස තැනක්නේ. ඉතින් සීගිරියට ගොඩාක් ලොකු හුලම් හමාගෙන එනවා. වේගෙන් හුලම් හමන් එනකොට හුලඟකට අහුන මිනිසෙක් එහෙම ලේසියට ඉතුරු වෙන්නේ නැහැ නේද? කන්ද පහළටම ගිහිල්ලා වැටෙනවා තමයි. මැරෙන්නත් වෙනවා සමහර වෙලාවට. ඉතින් කොහොමනත් මේ කැටපත් පවුර
අති විශේෂ ස්ථානයක් මේ සීගිරිය තියෙන මේක බොහොම වටින තැනක් එහෙම උනේ මේක උලන් බාධකයක් හැටියට භාවිතා කරාට පසු කාලීන මිනිස්සු මේකේ එක එක දේවල් ලියන්න පටන් ගත්තා ඇවිල්ලා හරි ලස්සන දේවල් ලියන්න පටන් ගත්තා ඒකට ගොඩක් ලස්සන දේවල් ලියලා තිබුණා ඉතින් මේ කැඩපත් පවුරෙන් තමයි අපි ওই පරණ තොරතුරු ගොඩක් ගත්තා දැන් උඹට පේනවා මේ සීගිරියේ වාස්තු විද්‍යාව පිහිටපු ආකාරය ඉතින් සීගිරි උද්‍යානය ගැනත් ටිකක් කතා කරන්න ඕන මේ සීගිරි උද්‍යානයේ තියෙන්නේ ඊටාම ලස්සන පොකුණු පද්ධතියක් තියෙනවා සීගිරි උද්‍යානයේ පොකුණු වලින්ම තමයි ගොඩක් වෙලාවට ලස්සන කරලා තියෙන්නේ ඒ පොකුළු වල ඕගොල්ලෝ පේනවා දැන් ස්වාභාවික විදියටම හදපු ශෛලමය වතුර මල් තියෙනවා පොකුණුට කියන්නේ වහින වේලාවකට ගියොත් අදත් මේ වතුර මල් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ක්‍රියාත්මක වෙලා අඩි එකහමාරක් දෙකක් දුරට වතුර උඩට එනවා හරි පුදුමයි මේ සීගිරියේ නල පද්ධතිය හදලා තියෙන්නේ කලුගල් වලින් ඒ කලුගල් වලින් එක නලයකට නලයක් හේතු වෙන විදිහට තමයි මේ කලුගල් බට ශෛලමය බට හදලා තියෙන්නේ මේක ඇතුලෙන් වතුර ඇවිල්ලා ගොඩක් ලොකු ප්‍රෙෂර් එකක් ඇවිල්ලා ගොඩක් ලොකු පීඩනයකින් වතුර ඉහළට විදිනවා හරිම ලස්සනයි ඉතින් වහින වෙලාව වැහැලත් පැයක් දෙකක් යනකම් මේ වතුර මල් ක්‍රියාත්මක වෙනවා වතුර මල් විතරක් නෙමෙයි සීගිරියේ තියෙන ගොඩක් දේවල් ලස්සනයි. ඉතින් මේ කොකුණු ආශ්‍රිතව තියෙන්න පුළුවන් කොඩ ලොකු දේවල් ගස්වැල් සතුන්ගේ නාද කොච්චර ලස්සනට ඒ කාලේ තියෙන්නේ නැද්ද නේද? ඉතින් හොඳයි. මේ මාලිගාව ගැන කතා කරන්න ඕන. මාලිගාව ගැන කතා කරද්දී ඉස්සෙල්ලා අපි මේ සිංහපාදය ගැන ටිකක් කතා කරන්න පුළුවන් වෙයි. දැන් අපේ දරුවන්ට පේනවා මගේ පින්තූරේ මම දාලා තියෙනවා ඔයගොල්ලන්ට සිංහපාදය. සීගිරියේ සිංහපාදය කියවම මේක හරි ලස්සන තැනක්. ඒ වගේම හරි ලස්සනට මේක හරි ගස්සලා තියෙනවා. මේ සිංහපාදය හරි ගස්සලා තියෙන්නේ මේ සිංහයේ මුහුණ ප්‍රදේශයත් එක්ක සිංහයේ ඉදිරිපස ප්‍රදේශය අපිට මතක් වෙන විදිහට තමයි විශේෂයෙන්ම මේ කට ඇරගෙන ඉන්න සිංහෙක්ගේ කට ඇතුලෙන් තමයි මෙතනට යන්න ලෑස්ති කරලා තියෙන වගේ පේන්නේ. ඉතින් මේ වර්තමානයේ නම් මේ සිංහපාදය ටිකක් කඩාගෙන වැටිලා හරි මේ වෙලා ඒ කඩාගෙන වැටිච්ච සිංහපාදය නැවත පෙළේ සකර කරලා ගත්තම ඔය දැන් පෙන්වන පින්තූරේ ආකාරයට අපිට ගන්න පුළුවන්. හැබැයි ඈත අතීතයේ මේ පින්තූරේ මීට වඩා වෙනස් විදියට තියෙන්නේ නැති මොකද මේක සිංහෙක්ගේ කට ඇරගෙන මුවායාගෙන ඉන්න සිංහෙක්ගේ ඉතාම භයංකාර පෙනුමක් මේක තුලින් මතුවෙන්න ඇති කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් මේ සිංහපාදයේ ඇතුලෙන් ගිහිල්ලා තමයි සීගිරි පර්වතයේ මුදුනට යන්න වෙන්නේ. සීගිරි පර්වතයේ මුදුනට ගියාම කාශ්‍යප රජතුමාගේ ඉහළ මාලිගාව දකින්න පුළුවන්. ඒක හරියට නිකන් දිව්‍ය ලෝකයක් වගේ තමයි. සමහර කාලවලට සීගිරියේ පර්වතයට වර්ෂාව වහිනවා. වර්ෂාව වැහැලා සීගිරි පර්වතයේ ඉතාම ලස්සනට වතුර වලින් වතුර උද්‍යාන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ එතකොට කාශ්‍යප රජතුමාට සමහර වෙලාවට රස්න වෙලාවට ඉන්න වෙනම ගුහා පද්ධති හදාගෙන තිබුණා. ඉතින් සීතල වෙලාවට ඉන්න ඒ වගේම රස්නේ නිවාස කුටි හදාගෙන තිබුණා. මේ පුදුම ලස්සන දේවල් තමයි තිබුණේ. වාස්තු විද්‍යාව යටතේ ගත්තම මේ ඉදිකිරීම වලට ගොඩක් වෙලාවට ගඩොල් හිමත් භාවිතා කරලා තියෙනවා. ගඩොල් භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම ඒකට බදාමත් භාවිතා කරන්න ඕනේ. විවිධ හැඩවල විවිධ ප්‍රමාණයේ ගඩොල් පාවිච්චි කරලා තිබුණා. ඒ ගඩොල් වලට ලංකාවටම ආවේනික විදිහේ බදාම වලින් තමයි මේ ගඩොල් එකට එකට බැඳලා මේ හරියට හේතු වෙන විදිහට හරි ගස්සලා තිබුණා. සමහර වෙලාවට මේකේ වහල සඳහා පාවිච්චි කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපිට තාම තහවුරු කරගන්න උනේ නැහැ. ඉතින් ඒ වගේ පැරණි වහල් ක්‍රමයට අදාළ දේවල්ම මේකේ වහලවල් හදනකොට භාවිතා කරන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්. සිගිරි කන්ද උඩට ගියාම අපිට බලන්න පුළුවන් කන්ද උඩත් ජල තටාක තියෙනවා. ඉතින් ඒකේ සමහර වෙලාවට මාලිගාවේ ඇතුලේ වටේටම ගොඩනැගිලි හදලා ඒ ගොඩනැගිලි වල වහල් වලින් එකතු වෙන වතුර ඔක්කොම මේ ජල තටාකට එකතු වෙන්න තිබිච්ච විදියක් අපිට පේනවා. ඉතින් උඩ ජල තටාක වල ජලය වැඩි වෙනකොට ඒ ක්‍රමානුකූලව පහළ ජල තටාක වලට ගේන්නත් සීගිරියේ තාක්ෂණය තිබ්බලා තියෙනවා. විශේෂයෙන්ම වතුර උඩ ඉහළ ප්‍රමාණය
ප්‍රදේශ වතුර ටිකක් වැඩි වෙනකොට පහළට වතුර ගේන්න ඒ වගේම ඉහළට වතුර නැති වෙනකොට පහළ තියෙන වතුර ඉහළට ගන්නත් අපූර්ව තාක්ෂණ ක්‍රමවේද මෙසේ ගිරේ තිබිලා තියෙනවා. ඉතින් පුතේ විශ්විත නිර්මාණයක් කියන්නේ ඒකයි. ඒක තාක්ෂණික ක්‍රමවේද ගත්තම අදටත් අපිට හිතා ගන්න බැරි තරම් වටින තාක්ෂණික ක්‍රමවේද මෙසේ ගිරේ තිබිලා තියෙනවා. වතුර වලින් අපි සීගිරිය ගැන කියවම ලෝක ප්‍රකට වෙලා තියෙන බිතුසිතුවම් හින්දා. ඉතින් අපි දැන් යමු බිතුසිතුවම් බලන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ කැමති සීගිරි බිතුසිතුවම් බලන්න. සීගිරි බිතුසිතුවම් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන කැටපත් පවුරට උඩින් තියෙන කෙවේනි වල සීගිරි බිතුසිතුවම් පත්තල විතරක් නෙවෙයි කැටපත් පවුරෙත් එහෙම සටහනක් දාලා තිබුණා 500ක් අඟනොන් හිටියයි කියලා. ඉතින් මේ අංගනාව කවුද එක එක විදිහේ මත ප්‍රකාශ වෙනවා අපි ඉස්සලා බලමු අංගනාව කීප දෙනෙක් ගැන මොන වගේද කියලා. දැන් මේ අය කාශ්‍යප රජතුමාගේ විසෝරු වෙන්න පුළුවන්. එතකොට සමහර අය කියන විදිහට කාශ්‍යප රජතුමාගේ දූවරු වෙන්න පුළුවන්. එතකොට කාශ්‍යප රජතුමාගේ සේවිකාව වෙන්න පුළුවන්. එක එක විදිහේ මත ප්‍රකාශ කරනවා. කමක් නැහැ කොහොම වුණත් මේ චිත්‍රවල තියෙන්නේ ඉතාම වටින ඉතාම ලස්සන ඉතාම දැකුම් කළු ඕනම කෙනෙක් ආකර්ෂණය කරගන්නා වූ මහා වටින කලාවක්. ඒ කියන්නේ අපේ පාරම්පරික කලා නිර්මාණ වලට මෙහෙ මේ කියලා කියන්න පුළුවන් ඉතාම වටින උදාහරණයක් තමයි මේ සීගිරි තියෙන්නේ. ඉතින් අපි සීගිරි චිත්‍රයක් බැලුවම ඔයගොල්ලන්ට පේනවා දැන් සීගිරි අප්සරාවන්ගේ පින්තූර අපිට ගොඩක් පේන්න ගන්නවා. මේ අප්සරාවෝ ඔයගොල්ලෝ දැක්කම මේ තනි තනි අප්සරාවෝ සහ දෙන්න දෙන්න ඉන්න අප්සරාවෝ තියෙන පින්තූර ගොඩක් තියෙනවා. දැන්ට ඉතුරු වෙච්චයි. ඉස්සර කාලේ නම් සාමාන්‍යයෙන් තනි තනි අප්සරාවෝ වීණා වාදනය කරන අප්සරාවන්ගේ රූප පවා ඉතුරු වෙලා තිබිලා තියෙනවා. ඉතින් දැන් තියෙන චිත්‍රවල අපිට දැක ගන්න පුළුවන් වෙනවා තනි තනි අප්සරාවෝ සහ දෙන්න දෙන්න ඉන්න අප්සරාවෝ. දැන් පුතේ දුවේ බැලුවම මේ අප්සරාවෝ කවුරුවත්ම එයාලගේ ඉනෙන් යට කොටස චිත්‍රණය කරලා නැහැ. ඒක ඒ ශීඝ්‍රී සිතුවම් ශිල්පියාගේ අමුතුම ශෛලියක් කියලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පාවිච්චි කරේ ඉනෙන් යට කොටස් අඳින්න උත්සාහ කරේ නැහැ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට උඩුකය තමයි භාවිත කරේ. ඒක ඔයගොල්ලෝ හොඳට බලන්න මේ චිත්‍රවල කිසිම චිත්‍රක හරියටම මේ කිසිම අප්සරාවක් මේ කෙලින් බලන් ඉන්නේ නැහැ. අප්සරාව බලන් ඉන්නේ අර්ධපාර්ශවදර්ශී විදියට. අර්ධපාර්ශවදර්ශී විදියට කියන්නේ මේ පැත්තක් ටිකක් වැඩිපුර පේනවා, පැත්තක් ටිකක් අඩුවෙන් පේන විදියට. හරියට දැන් මම මෙහෙම බැලුවොත් ওই විදියට දැන් මගේ මූණ ඔයගොල්ලන්ට පේන්නේ අර්ධපාර්ශවදර්ශී විදියට. ඉතින් අර්ධපාර්ශවදර්ශී විදියට ගොඩක් චිත්‍ර නිර්මාණ වෙලා තියෙන සීගිරියේ මේ අප්සරාවියෝ මොනවද කරන්නේ කියලා ඔයගොල්ලන්ට පේනව නේද? ඔව්. සමහර අය මල් අතින් අරන් ඉන්නවා. සමහර අය තමන්ගේ අතේ තියෙන මල් පොහොට්ටු පුපුද්දවන්න පටන් ගන්නව නේද? මල් පුපුද්දනවා, මේ මල් පිපෙන්න සලස්වනවා. සමහර අය ඒ මල් වට්ටි අරගෙන, සමහර අය මල් දාමයන් අතින් අරගෙන දැන් ඔන්න සීගිරියේ ඒගොල්ලෝ එක එක විදියට ඇවිදිනවා. ඉතින් මේ දෙන්න දෙන්න ඉන්න රූප සහ තනි තනි ඉන්න රූප දැක්කම විවිධ අයට විවිධ මත හිතිලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ රූප අඳින්න ඉස්සල්ලා සීගිරිය බදාමය හදා ගන්න ඕන. මොකද සීගිරිය ඉතාම තද රළු ගල් පෘෂ්ඨයක් තියෙනවා. තනි කළු ගලක් කිව්වම මේක කපල කොටලා හදලා ගත්තත් කොහොම වුණත් හරි ෂීට් එකට හොඳ මට්ටමකට එක ලෙවල් එකකට හදා ගන්න ඕනනේ. නැත්නම් චිත්‍ර අඳින්න බෑනේ. ඉතින් දරුවනේ මේ චිත්‍ර අඳිනකොට ආග මහන්සිලා තියෙන බදාමය හදාගන්න. බදාමය හදනකොට එහෙමම කියලා මේ කුඩි නිකන් මැටි වාගේ මොන හරි ගෑවොත් තියාගන්න හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ සීගිරිය නිතරම රත් වෙන තැන. ඒ වගේම සිසිල් වෙන. ඒක හින්දා මේ රත් වීමට සිසිල් වීමට සංකෝචනයට ප්‍රසාරණයට ඔරොත්තු දෙන විදිහේ අමුතුම බදාමයක් තමයි හදාගන්න ඕන වෙලා තියෙන්නේ. ඉතින් කොහොමද මේ බදාමය හැදුවේ? මේ බදාමය ඇතුලේ තියෙන ඕන වාකුහර ඒ වගේම මේක සංකෝචනය වෙන්නයි ප්‍රසාරණය වෙන්නයි ඉඩ තියෙන්න ඕනේ. ඉතින් මේ බදාමය හදාගන්නක ලේසි වුණේ නැහැ. ලේසි වුණ නැති හින්දා ඒගොල්ලෝ එක එක විදිය අත්හදා බැලීම් කරා. අත්හදා බැලීම් කරා. ඒගොල්ලෝ සම්හාර වෙලාවට මේ බදාමය හදාගන්න හුඹස් මැටි පාවිච්චි කළා. දැන් හුඹස් මැටි එක උඹ ඔයගොල්ලෝ හිතන්නේ මොනවද? හුඹස හදන්නේ වේයෝ. ඉතින් වේයෝගේ මැටි
ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ඇඟේ තියෙන විශේෂ ද්‍රාවණයක් එක තමයි මේ මැටි ගුලි හරි ගසල ගන්නෙ. ඉතින් ඒ ද්‍රාවණයෙන් අනකු මැටි ගෙනල්ලා තියුවෙන් පස්සේ මේ මැටි ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් ශක්තිමත් ඒ වේයන්ගේ මැටි හුඹස් මැටි. එතකොට මේ හුඹස් මැටිත් එක්ක එකතු කරලා තිබුණා 10 ලී පොටි ලී කුඩු වගේ දේවල්. ඒවයි තමයි තියෙන්නේ මේ වාතය එකතු කරගන්න ගුණය. එතකොට සතුන්ගේ ලෝම జాති එකතු කරලා තිබුණා මේකට. ඒවයින් තමයි මේ බදාමයේ පැලුනොතින් ඒ කෑලි එක එකට එකතු වෙලා වැටෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව අල්ලන් තියෙන්නේ. හරියට නිකන් අපි ගයක් හදනකොට කම්බි දානවා වගේ නේද? ඉතින් මේ වගේ සිහින් වැලි වර්ග එකට එකතු කරලා තමයි මේ බදාමයේ හදාගත්තේ. මේ බදාමයේ හදලා ඉතින් ඔන්න පර්වත පුෂ්ඨේම ගන්න පටන් ගත්තා. පර්වත පුෂ්ඨයෙන් බදාමය ගාගත්තයි පස්සේ බදාමය සමහර දැනක පුංචි ප්‍රදේශයක් විදියටත් සමහර දැනක ඝන ප්‍රදේශයක් විදියටත් පර්වතයේ මේ බදාමය අමුණලා එක ගානකට හරි ගස්ස ගත්තා. ඉතින් ගොඩක් අමාරුවෙන් මැදලා මේ පර්වතය මේ විදියට හදාගත්තා. ඊට පස්සේ හුණු වර්ග ඒ වගේ දේවල් මේ කුඩේ අතුල්ලලා සුදු පැහැ ගන්න උනා. විශේෂයෙන් මකුළු මැටි වගේ දේවල් පාවිච්චි කරන්න උනා මේ සුදු පැහැය හදාගන්න. මොන දැන් බදාමයේ සුදුම පාටයි. ඉතින් මේ සුදුම පාට බදාමයේ ලස්සනට චිත්‍රාන්දින පටන් ගන්න ඕන නේද? චිත්‍රාන්දින පටන් ගන්න එක ලේසි නෑ. චිත්‍රාන්දින පටන් ගන්නකොට ඒකට තියෙන ඕන බඩුමුට්ටු. ඉතින් අද නම් ඕගොල්ලොන්ට කඩේ ගියාම බඩුමුට්ටු ඕන තරම් ගන්න පුළුවන්. දිය සායම් තෙල් සායම් නේද? ඒතර පින්සල් වර්ගයේ එක එක විදිහ පින්සල් වර්ග තියෙනවා. ඉස්සර කාලේ මොකොත් තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හරිම මහන්සියක් වුණා මේ පින්සල් හදාගන්න. පින්සල් හදාගන්න ඒගොල්ලෝ ගොඩාක් මහන්සියලා ඒගොල්ලෝ අර තෙලිතන වගේ ගස්වලින් පුංචි කෙඳි අරගෙන චූටිම චූටි පින්සල් හදාගෙන තිබුණා. එතකොට වැටකේ යා ශාකේ කොළවල මුල්වල තියෙන ඒ කෙඳි අරගෙන පින්සල් හදාගෙන තිබුණා. ඉතින් සතුන්ගේ ලෝම පාවිච්චි කරලා තිබුණා. අර පුංචි වස්සු පැටවුන්ගේ අනේ තියෙන ලෝම, ඇඟේ ලෝම, ලේනුන්ගේ වලිගවල තියෙන ලෝම, කුසන්ගේ ලෝම වගේ සතුන්ගේ ලෝමත් පාවිච්චි කරලා පින්සල් හදන්න. මේ පින්සල් ඔක්කොම අරගෙන ඉවර වෙලා ඉස්සලාම පුංචි පින්සලකින් අර අපි කලින් කියපු විදිහේ ලස්සන බදාමය දැන් ඔන්න හදාගෙන තින්නේ. ඒකේ රේඛාවෙන් චිත්‍රය නිර්මාණය කරන්න පටන් ගත්තා. ඉතින් ඒකට පාවිච්චි කරේ ටිකක් දුඹුරු පාටට හොරු තැඹිලි පාට වර්ණය. මේ දුඹුරු පාට හොරු තැඹිලි පාට වර්ණයෙන් සියුම් රේඛා ඇඳගෙන, මොකද ඒ කාලේ ඉතින් පැන්සල් තිබුණේ කියලා ඉනේ, එහෙම දෙයක් මොකුත් තිබුණේ නැහැ. ඉතින් මේ මේව කරේ ඔක්කොම චූටි තින්ත අරගෙන පුංචි පින්සලකින්. ඒ පින්සලෙන් තමයි හරි ගියත් වැරදුනත් ඇඳේ. ඒ පාර ඇඳගත්තයින් පස්සේ අපි ඒකට කියන වැටිසන් සලකුණු යොදනවා කියලා. ඉතින් වැටිසන් සලකුණක් යොදවයින් පස්සේ ඒක තමයි චිත්‍රය. වැටිසන් සලකුණ යොදලා ඇඳගත්තයින් පස්සේ ඉතින් ඒක පුරවන්න ඕන. ඒක පුරවන්න ඕන වර්ණ පූර්ණය ලස්සනට සිද්ධ කරන්න ඕන. මේකේ වර්ණ පූර්ණය සිද්ධ කරනකොට විවිධ ජාති පින්සල් පාවිච්චි කරලා තිබුණා. ඉතින් මුලින්ම ඇඳගත්තු වැටිසන් සලකුණ එක ඇතුලේ හොඳට වර්ණ පුරවලා ගත්තා. වර්ණ පූර්ණය හොඳින් කරා. එතකොට ශරීරයේ තියෙන අවයව වට පුරුභාවේ ලස්සන පේන විදියට මෙන්න හය කට, එතකොට මේ කම්බුල් වල තියෙන ලස්සන බෙල්ල, එතකොට මේ අත්වල තියෙන වට පුරුභාවේ නේද, කාන්තාවන්ගේ නම් පියවර වල තියෙන ලස්සන, ඒ ඔක්කොම මේ නම්විශීලී බව හරියට එන විදියට ලස්සන චිත්‍රය පූර්ණ කරලා ගත්තා. වර්ණ දහස් සංඛ්‍යාවක ප්‍රභේද මේකට පාවිච්චි කරලා ගත්තා. එක වර්ණේ ප්‍රභේද සෑහෙන ප්‍රමාණයක් පාවිච්චි කරලා ගත්තා. ඉතින් කොහොම කරලා මේක වර්ණ පූර්ණේ කරා. ඉතින් ඒගොල්ලෝ වර්ණ හදාගත්තේ දේශීය වශයෙන්මයි. ඉතින් වර්ණ හදාගන්න විදිහ අපි වෙන පාඩම් වලින් කතා කරන හින්දා එතෙන්දි ගොඩක් වෙලාට කතා කරන්න උත්සාහ ගන්නෑ. ඉතින් තමන්ම හදාගත්තු වර්ණ, තමන්ම හදාගත්තු පින්සල් තමන්ටම ආවේනික වෙච්ච ක්‍රමයකට තමයි මේ චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ. පුතාල බලන්න හොඳට මේ මම පෙන්වන චිත්‍රයේ සම්පූර්ණයෙන්ම වැටිසන් සලකුණු ඇඳපු තැන නෙවෙයි, චිත්‍රය වර්ණ පූර්ණය කරලා අවසන් කරලා තියෙන්නේ. කියන්නේ වැටිසන් සලකුණක් කියන්නේ සාමාන්‍ය කටසටහනක් විතරයි. පැන්සලක් පැනක් නැති හින්දා චිත්‍රය ඇඳේ පින්සලෙන්ම විතරයි. බලන්න මේ කාන්තාවගේ මම පෙන්වන මේ පිසු පිටිපස්සෙන් ඉන්න කාන්තාවගේ අත, එයාගේ අත සම්පූර්ණයෙන්ම ඉස්සල්ලා තිබුණේ මෙයාගේ පපුව හරහා යන විදියට. ඉතින් චිත්‍ර ශිල්පියා ටිකක් වෙලා ගියාම කල්පනා කරන්න ඇති ඒ වැටිසන් සලකුණු යොදපු හැටි හරිනේ. ඉතින් එයාම නිර්මාණය කරනවා මේ අත මෙහෙම පහළට ගන්න විදියට. ඉතින් එහෙම ගත්තම ඒක කිසි වැරද්දක් නැහැ. චිත්‍රය ඇඳලා බැලුවම මේ චිත්‍රයේ උඩ වැටිසන් සලකුණ පේනවා. දැන් අද උනත් මේ චිත්‍රයේ වැටිසන් සලකුණ පේනවා. මේ චිත්‍ර හැම එකකම තියෙනවා වැරදිච්ච තැන.
වැරදිච්ච තැන් එයා හිතලවත් නැහැ පොඩ්ඩක්වත් හිතල නැහැ එයා අනිත් තැන් පාට කරලා තියෙන ඉතින් අපිට සියුම්ම බැලුවම එයාට බොඩ වැරදිලා තියෙනවා ඉතින් වැරදුනාට එයා ඒක පොඩ්ඩක්වත් ගණන් අරන්නේ නැහැ දැන් අපි නම් මොකද්ද කරන්නේ අපිට වැරදුනොත් එහෙම අපි ඒක මත් වෙන්නේ දැන් මාපල්ලා කප්පල්ලා කොටලා දාලා නැක එතන සම්පූර්ණයෙන් විනාශ කරගන්නවා දැන් එයා හැම් කරේ නැහැ එයා ඒක ගැන හිතුවේ වන්නේ ඉතින් කාට හරි ඕනනම් පුළුවන් ඒ සීගරේ තරම් දක්ෂ තාම වටිනා චිත්‍ර ශිල්පීන්ට පව වැරදුනා කියලා අපිට කියන්නත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔන්නට ඒගොල්ලෝ 7-5කට ඒක ගණන් ගත්තේ නැහැ. අපේ පුතාලත් එහෙම චිත්‍රන්නේකට වැරදුනොත් ගණන් ගන්න හොඳ නැහැ. මොකද සීගරේ ලෝක ප්‍රකට චිත්‍රවලත් ඕන තරම් වැරදීම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කාන්තාව ගත්තම හරි ආසයිනේ මේ ආභරණ දාන්න. දැන් බලන්නකෝ මේ චිත්‍රවල තියෙන ආභරණනේ ලොකු කර්ණාභරණ දාලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ හරි ග්‍රීවාභරණ එහෙම දෙක තුනක්ම දාලා තියෙනවා. ලොකු මාල පෙති එහෙමත් දාලා තියෙනවා. නේද? මේ මාල පෙති හරි ලස්සනට වැඩ දාලා තියෙනවා. ඉතින් මේ ඒ කාලේ කාන්තාවන් ඉදිරිච්ච ආභරණ ආයත්තම්නේ මේවෙන් කියන්නේ. ඉතින් මේ ඒගොල්ලෝගේ හරි පුදුමේ කියන්නේ මේ ඉස හරි ලස්සනට හරි ගසලා තියෙනවා නේද? කොණ්ඩ උඩට බැඳලා නිකන් මහුට වාගේ. ඒ කොණ්ඩ ගස් අතරේ එක එක විදියට පීත්ත පැටි දාලා ලස්සන රත්තරන් වලින් වැඩ දාපු දේවල් දාලා ඒ අතරේ මල් දාමයන් රඳවලා හරි ලස්සනට මේ කාන්තාව ඉදලා තියෙනවා. ඉතින් මේ වැඩි කියන්නේ මේගොල්ලෝ සමහර කට්ටිය නිර්වතෙන් ඉන්න වගේ තමයි පේන්නේ. ඉතින් එහෙම බැලුවම ඇයිද කියන්නේ මේ රජමාලිගාව කාන්තාව එහෙම නිර්වතෙන් ඉන්න වගේ පේන්නේ. ඉතින් සමහර වෙලාවට අපිට හිතන්න පුළුවන් ඒක නිකන් අර දුහුල් ඇඳුමක් කරන්න හිටියා. ඒකෙන් හින්දා ඒක කොච්චර දුහුල්ද කියනවා නම් ඒක ඇඟේ වර්ණයට ගොඩක් සමානයි. ඒකෙන් හින්දා ඒක ඇඟ පේන විදියට පාවිච්චි කරා. එහෙම නැත්නම් සීගිරේ චිත්‍ර ශිල්පියා ඒක තමන්ගේ උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන්න ඇති. මොකද කාන්තාවන් කියන්නේ ඉතාම ලස්සන සිරුර කරන හිමිකම් කියන කෙනෙක්. ඒතර ඒ වගේ කෙනෙක් ඒ විදියට තමයි චිත්‍රය නිර්මාණය කරන්න ඕන කියලා ඒගොල්ලෝ හිතන්නේ නැති. ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. කොහොමනම් මේ රූප මේ චිත්‍ර හරිම වටිනවා. දැන් ඒගොල්ලෝගේ නිකන් අතැඟිලි ආරම්භ බලලා ඒ අතැඟිලි වල තියෙන පුදුම ලස්සන විදිහේ රිද්ම් එකක් නම් මේ ශීලී ගතියක් නේද? හරි ලස්සන රිද්මයක් තියෙනවා. ඒ ඇඟිලි එකකට එකක් වෙනස් වෙන විදිහට ලස්සනට රිද්මය අනුකූලව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් දරුවනේ මේ ඇඟේ තියෙන වටකුරුභාවය එතකොට පිය යුරු වල මුහුණේ නහයේ දෙතොල් වල තියෙන ස්වરૂපය මේ විදියටම නිර්මාණාත්මකව පාවිච්චි කරලා චිත්‍රයක නැගුවා. හරිලා තියෙන වටකුරු ඔකට පේන මේ චිත්‍රවල නිල් පාට වර්ණය පාවිච්චි කරලා නැහැ. නිල් පාට වර්ණය පාවිච්චි කරත් බොහොම හදිසියෙන් තමයි නිල් පාට වර්ණය පාවිච්චි කරලා තියෙන්නේ. බොහොම හදිසියෙන් නිල් පාට වර්ණය පාවිච්චි කරත් ඒවා විද්වතුන් නම් කියන්නේ ගොඩක් කාලයකට පස්සේ චිත්‍රය ඇඳලා වෙනුනෙන් පස්සේ තමයි නිල් පාට වෙන්නම මම ආරම්භ මේකට ඇතුළත් කරේ කියලා. ඉතින් මේ ගොඩක් වර්ණ හදාගෙන තියෙන්නේ මේ ඛනිජ ද්‍රව්‍ය, පාෂාණ ද්‍රව්‍ය එකට එකතු කරලා. ඉතින් මේ වර්ණවල තියෙන විශේෂත්වය තමයි මේ වර්ණ පාවිච්චි කරනකොට වර්ණ කාරකයක් දාන්න. වර්ණ කාරක කිව්වෙ මොනවද? වර්ණ කාරක කිව්වොත් මේ වර්ණය හොඳට බදාම බිත්තියත් එක්ක ඇල්ලලා තියෙන ඕන දේවල් පාවිච්චි කරන්න ඕන. ඉතින් සීගිරියේ ගොඩක් වෙලාවට නිර්මාණය කරනකොට වර්ණ කාරක භාවිතා කරන්න අවශ්‍ය වෙලා නැහැ කියලා කියනවා. ඒකට ප්‍රධාන හේතුව ඔයගොල්ලෝ දන්නවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ සීගිරිය ඇතැම් විද්වතුන් කියන්නේ ප්‍රෙෂ්කෝ ප්‍රමේයට චිත්‍ර ඇඳලා කියලා. දැන් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා ප්‍රෙෂ්කෝ ප්‍රමේයට චිත්‍ර ඇඳින්නේ මොකක්ද කියලා. ප්‍රෙෂ්කෝ ප්‍රමේයට චිත්‍ර අඳිනවා කියන්නේ දැන් අපි සීගිරි පර්වතයේ බදාමේ හදාගත්ත හැටි කතා කරානේ. ඉතින් ඒ බදාමේ හදාගෙන ඉවර වෙලා ඒ බදාමේ වේලෙන්න ඉස්සෙල්ලා බදාමේ තෙත එහෙමම තියෙද්දී වැටිසන් සලකුණු දාලා ඒක චිත්‍ර වර්ණපූර්ණේ කරන්න පටන් ගත්තා. ඉතින් ඒක ප්‍රෙෂ්කෝ ප්‍රමේය කියලා අපි කියනවා. ඒක ප්‍රෙෂ්කෝ ප්‍රමේයට චිත්‍ර අඳිනකොට සමහර වෙලාවට අපි වර්ණය දාගත්තයින් පස්සේ වර්ණය බදාමයට උරාගෙන වර්ණය හොඳට බදාමයට එක බැඳිලා තියෙනවා. ඉතින් මේ ප්‍රෙෂ්කෝ ක්‍රමය හැරුණම චිත්‍ර නිර්මාණය කරන්න පුළුවන් තව ක්‍රමයක් ඔයගොල්ලන්ට මම දැන් මේ එකම කියලා දෙන්නම්. ඒ තමයි ප්‍රෙෂ්කෝ සෙකෝ කියලා. දැන් ප්‍රෙෂ්කෝ ක්‍රමයට අපි කියනවා ප්‍රෙෂ්කෝ බුවෙනෝ ක්‍රමය කියලා. හැබැයි ප්‍රෙෂ්කෝ සෙකෝ කියන්නේ ඊට වඩා ටිකක් වෙනස් ක්‍රමයක්. කලින් හදාගත්ත බදාමය ටිකක් වේලිලා ගියන් පස්සේ ඒක නැවත තෙත් කරන්න ඕන. ඒක නැවත තෙත් කරන්න පාවිච්චි කරන කුණු දියර. කුණු දියරෙන් අපි මේක තෙත් කරලා ආපහු ඒකේ චිත්‍ර අඳිනකොට ටිකක් තෙතයි බදාමේ. එතකොට අපි ඒකට කියනවා ප්‍රෙෂ්කෝ සෙකෝ කියලා. එහෙම නැත්නම් අපිට සම්පූර්ණයෙන්ම මේ බදාමේ වේලෙනකන් ඉඳලා චිත්‍ර අඳින්නත් පුළුවන්. එහෙම ඇඳලා අපි ඒකට කියනවා ටෙම්පරා කියලා.
ඉතින් කොහොම හරි චිත්‍ර අඳින එක තමයි වැදගත් වෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රෙෂ්පෝ ක්‍රමේ අඳින චිත්‍ර ගොඩාක් කාලයක් තියෙනවා කියලා තමයි විද්වතුන්ගේ මතේ ඉතින් කොහොම වුණත් මේ සීගිරියේ චිත්‍ර ඇඳලා ඉවරුණායින් පස්සේ සීගිරියේ බදාමයේ උඩින් ආලේපනයක් දාලා තියෙනවා ඒක හොඳයි හරියට නිකන් දැන් පුතාලා ඒ ගෙවල් වල ගෘහ භාණ්ඩ හරියට වාර්නිෂ් කරන්නේ පොලිෂ් කරනවා කියලා කියන්නේ ඔය ඉස්සර ඉතින් ඒ වගේ සීගිරි චිත්‍ර උඩ ලස්සන ආලේපනයක් ගාලා තියෙනවා. ඒ ආලේපනයට අපි කියන්නේ මොකක් කියලාද? අපි කියන්නේ වයිති කියලා. අපි වලිති කියලාත් කියනවා. මේ වයිති ගාපු හින්දා හරි වාසියක් සීගිරි චිත්‍ර වලට වෙලා තියෙනවා. ඒක මම ඔයගොල්ලෝ කියලා දෙන්නම්. වයිති කියන්නේ මේ අපි මෙහෙම කිව්වොත් ඒක හරියට හදාගන්නේ පුතාලා දන්නවත් දන්නේ දොරණ තෙල් කියලා වර්ගයක් තියෙනවා දොරණ තෙලුයි හල් දුම්මල එකට එකතු කරලා ඒක හරියට ලිපේ තියලා රත් කරලා ඒකේ රසනේ ටිකක් තියෙන වෙලාවෙම මේ අරගෙන ඒක චිත්‍රෙ උඩින් සම්පූර්ණයෙන්ම ආලේප කරලා චිත්‍රය නිකන් ලැමිනේට් කරා වගේ හරි ගස්සන්න පුළුවන් ඉතින් ওই චිත්‍රයට කවුරු හරි ඇවිල්ලා විනාශයක් කරොත් මොනවා හරි තාර වගේ දෙයක් ගෑවුවොත් මොනවා හරි තීන්ත වගේ දෙයක් ගෑවුවොත් ඒක ගෑවෙන්නේ චිත්‍රය උඩ නෙවෙයි ඒක ගෑවෙන්නේ වලිත්‍ය උඩ එහෙම නැත්නම් වෛත්‍ය උඩ එතකොට අපි කරන්න ඕනේ හීන්සරේ මේ වෛත්‍ය අයින් කරගත්තොත් අර තියෙන තාර හරි මොනවා හරි අයින් කරගන්න පුළුවන් ලංකාවේ සීගිරි චිත්‍ර වලට එහෙම අකරතැබ්බයක් වුණානේ උන්න එක්තරා මිනිස්සෙක් එයා කවුද කියලා නම් අපි දන්නේ නැහැ. එයා ඇවිල්ලා සීගිරි චිත්‍රවල බොහොම භයානක පාට වර්ගයක් ගාලා තිබුණා. නිකන් ඒවා හරියටම තාර වගේ. ඉතින් ඒක හරි පොදුම ප්‍රශ්නයක් වුණා මේ සීගිරි චිත්‍ර නැති වුණා කියලා තමයි ගොඩක් කට්ටිය හිතුවේ. හැබැයි එහෙම වුණේ නැහැ. ඒ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙක් හිටියා ලුසියානු මරන්සි කියලා. එයා ලංකාවට ඇවිල්ලා එයා බැලුවා මේ සීගිරි චිත්‍ර ඇඳලා ඉවරලා සීගිරි චිත්‍ර ශිල්පියා එක්කින් වලිත්‍යයක් ගාලා තියෙනවා, වෛත්‍යයක් ගාලා තියෙනවා. ඉතින් මේ වෛත්‍ය ඉවර කරවති මේ වෛත්‍ය සුද්ධ පවිත්‍ර කරලා ගත්තොත් එයාට පුළුවන් වුණා සීගිරි චිත්‍ර අපහු බේරගන්න. ඉතින් වෛත්‍ය ගාන එක හරියට වැදගත් වෙනවා. ඉතින් මතක තියාගන්න ඕන අපි මොන හරි චිත්‍රයක වෛත්‍ය ඉවත් කරවති අලුතෙන් වෛත්‍යයක් ගන්න ඕන. අලුතෙන් වෛත්‍යයක් ගන්න ඕන. එහෙම නැතුනොත් ඒ චිත්‍රයේ ගොඩාක් ඉක්මනට විනාශ වෙන්න පටන් ගන්නවා. දැන් අපි ගොඩාක් කාරණා කතා කරානේ සීගිරිය ගැන. ඉතින් අපි දැන් සීගිරිය ගැන කතා කරා ඒගොල්ලෝගේ ගති පැවතුම්, ඇඳුම් පැළඳුම්, මාලාභරණ ආදී වශයෙන්. ඇඳුම් පැළඳුම් ගැනත් ටිකක් කියන්න ඕන. මේ සමහර කාන්තාවෝ ඇඳුම් ඇඳලා තියෙනවා. ඒ වෙලෙ නිකන් පිජාම වගේ මෝස්තරයකුත් තියෙනවා අපි දැක්කා. මේ සමහර වෙලාවට යටිකයටත් ඇඳලා තියෙනවා. ඒවයි නිරිපටවල් එහෙම දකින්න පුළුවන්. මේකේ එහෙම ඇඳපු ඇඳුම් වල නිරිපටවල් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් දරුවනේ මේ ලස්සන චිත්‍ර නිර්මාණය කරලා ගත්තම ගොඩාක් වටිනා චිත්‍ර මේවයි තියෙනවා. ඉතින් සම්පූර්ණ පාර්ශ්වදර්ශී නිර්මාණයක් තියෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ පේන්නේ පාර්ශ්වදර්ශී නිර්මාණයක්. ඒ පාර්ශ්වදර්ශී නිර්මාණය තුල පවා ලස්සනක් දැක ගන්න පුළුවන් නේද? ඉතින් මේ සීගිරි කාන්තාව විවිධ මට්ටමේ වයස් ස්ථානවල ඉන්න අය කියලා අපිට පේනවා. ඉතින් වයස එක එක වයසේ අය මෙතනට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් තනිහා යුගල වශයෙන් තියෙන සීගිරි චිත්‍ර ගැන මම හිතන්නේ ගොඩ දේවල් අපි දැන් කතා කරා. ඉතින් ඔයගොල්ලන්ට මේ සීගිරි චිත්‍ර එක්කම කතා කරනකොට දැන් ගොඩක් කට්ටිය කියනවා සීගිරි චිත්‍ර අඳින්න ඉන්දියාවේ කලා භාෂයන් බලපාලා තියෙනවා කියලා. සමහර වෙලාවට ඉන්දියාවේ කලා භාෂයන් බලපාන්නේ නැති. නමුත් ඉන්දියාවේ කිසි තැනක සීගිරි චිත්‍ර වලට සමාන චිත්‍ර දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔය සමානයි කියලා දකින චිත්‍ර ටිකක් මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදා. දැන් මේ පේන රූප රාම වලට ඔයගොල්ලෝ පේන්නේ ඉන්දියාවේ අජන්තා ලෙන් පද්ධතියේ තියෙන චිත්‍ර. අජන්තා ලෙන් පද්ධතියේ තියෙන පළවෙනි ගුහාවේ තියෙන අප්සරා රූප දෙකක් තමයි මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඒ වගේම අජන්තා චිත්‍ර තුල 17 වෙනි ගුහාවේ තියෙන අප්සරා රූපයක් දැන් අපි දකින්නේ. මේ අප්සරා රූප එක්ක දැක්කම මේ තියෙන අප්සරා රූප මේ අප්සරා රූප සීගිරි චිත්‍ර වලට ටිකක් නැකම් තියෙනවා තමයි. හැබැයි ඉතින් ඒ කාලය අනුව සීගිරියයි ඉන්දියාවයි එක්ක ලොකු සම්බන්ධයක් තිබුණ හොම නැතා සීගිරි චිත්‍ර අඳිනකොට නම් සීගිරි චිත්‍ර ශිල්පියා එයාටම ආවේනික වෙච්ච ගති ලක්ෂණ ගොඩාක් නිර්මාණය කරලා තියෙනවා සීගිරිය තුළ. ඉතින් දරුවනේ අපි බලමු මේ සීගිරි චිත්‍ර දැකපු අපේ විද්වතුන් ඉන්නවනේ ඒගොල්ලෝ සීගිරි චිත්‍ර බලන්නේ. ඒගොල්ලෝ සීගිරි චිත්‍ර බලන්න ගියාම ඒගොල්ලෝ සීගිරි චිත්‍රවල තියෙන විශ්මිත පුදුම නිර්මාණ ශීලී ගුණය දකින්නවනේ.
සිගිරි ගන්න වනාන්තරයකින් වැහිලා තිබුණු කාලේ ඉතින් බොහෝම අමාරුවෙන් අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හිටපු HCP බිල් මහත්තයා මේ සිගිරි චිත්‍ර දකින්න යනවා. ඉතින් ඒ HCP බිල් මහත්තයා මේ සිගිරි චිත්‍ර දැකලා පුදුම විදියට සතුටු වෙනවා. පුදුම විදියට සතුටු වෙලා එයා විශ්වාස කරා මේ සිගිරි ඉන්නේ මේ කාශ්‍යප රජතුමාගේ විසෝවරුන් ඒ වගේම කුමාරිකාවන් ඒ වගේම පරිවාර ස්ත්‍රීන් කියලා එයා විශ්වාස කරා. ඒ විශ්වාස කරලා එයා කිව්වා මේ පරිවාර ස්ත්‍රීන් මේ කුමාරිකාවන් මේ විසෝවරුන් ඔක්කොම මල් අරගෙන මල් වට්ටි අරගෙන පිදුරංගල විහාරස්ථානට බුදුන් වඳින්න යනවා කියලා. ඒත් මහත්මයා එයාත් මේක චිත්‍ර බලන්න ගියා. එයා ගිහිල්ලා හරියට මේ චිත්‍ර ගැන ආසයි කියලා එයා කිව්වා මේ සීගිරි අප්සරාව එක වෙලාවකට යනවා මේ රජතුමාගේ විසෝවර තමයි මේ ඉන්නේ. එයා උයන් කෙළියට ගියා. උයන් කෙළියට ගිහින් ඒගොල්ලෝ හරිම මහන්සි. මහන්සි එතකොට උයන් සිගින් අරබලා උයනේ සෙල්ලම් කළා. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඔන්න දැන් යනවා දියනාන්න. උයන් කෙළියෙන් පස්සේ දියනාන්න ගියාම අර පොළවේ තමන්ගේ ඇඟේ පහළ කොටස් පේන්නේ නැනේ වතුරට වැහිලා. ඒතර ඒ වගේ එකක් තමයි මාටි වික්‍රමසිංහ මහත්තයා අපිට කියලා දුන්නේ. ඉතින් දැන් ආනන්ද කුමාර ස්වාමී මහත්තයා ඉන්නෝනේ. ආනන්ද කුමාර ස්වාමී මහත්තයා නම් කියුවේ මේ නම් ඉන්නේ අප්සරාවම තමයි. එයා කියනවා පහළ ප්‍රදේශයේ වලාකුල් වලින් වැහිලා තියෙනවා. ඉතින් දිව්‍ය අප්සරාව උඩට මතුවෙලා ඉතින් ඒගොල්ලෝ අතින් මල් අරගෙන මල් ඉහලා ඉතින් ඒ වගේ වැඩ කරන්නේ හරියට නිකන් අප්සරාවක ඉඳ තමයි. ඉතින් එහෙම කිව්වේ ආනන්ද කුමාර ස්වාමී මහත්තයා. ඉතින් සෙන්රත් පරණවිතාන මහත්තයාගේ අදහසත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න වෙනවා. පොතේ සෙන්රත් පරණවිතාන මහත්මයා සීගිරි චිත්‍ර ගැන පුදුම ලස්සන අදහසක් කියලා තියෙනවා. ඒ සීගිරි චිත්‍ර ගැන එයා කියන්නේ එයා ඇත්තටම මේ සීගිරි චිත්‍ර මේ කාන්තාව කියලා නෙවෙයි හිතන්නේ. එයා හිතන්නේ සහභාවික ප්‍රපංචයන් කියලා. එහෙම කිව්වොත් ටිකක් බර වගේ දැනෙනවා නේද? එහෙම හිතන්න එපා. ඒ කියන්නේ ස්වාභාවිකත්වයට ගොඩක් වටින දෙයක් සීගිරි චිත්‍රවල තියෙනවා කියලා. ඒ තමයි මේ රත්තරන් පාට ස්ත්‍රීන් මේ විදුලිය මේ නිල් පාට ස්ත්‍රීන් මේකලතා මේකය වලාකුළු සහ විදුලිය. මේ සීගිරිය හරියට ටිකක් ලොකු කන්දක් හින්දා එතන හරියට වලාකුළු තියෙනවා. වලාකුළු ඇති වෙනකොටම විදුලිය ඇති වෙනවා. විදුලිය ඇති වෙනකොටම වර්ෂාව ඇති වෙනවා. ඉතින් මේ විදුලිය සහ මේකේ අපිට ගොඩාක් අවශ්‍යයි. ඉතින් මේ පරණිතන් මහත්තයාගේ අදහස සීගිරි ටිකක් ගැලපෙනවා. ඉතින් හැමෝගෙම අදහස් අපිට වටිනවා. ඉතින් පරණිතන් මහත්තයා කියුවේ මොකද්ද? විද්‍යුලතා සහ මේකලතා කියලා. ඉතින් ගොඩාක් සතුට වෙනවා මේ පාඩමෙන් ඔයගොල්ලොත් එක්ක මම රැඳිලා ඉඳලා පොඩි ගොඩාක් දේවල් සීගිරිය ගැන කතා කරා. ඉතින් මම කතා කරේ ටිකයි. පුතාට අවශ්‍ය ටික විතරයි කතා කරේ. පුතාට තව ගොඩක් පොත්පත් කියවන්න ඕන, හොයන්න ඕන. ඉතින් එතකොට මම කතා කරපු දේවල් එක්ක ගොඩාක් ආසයි තුනත් ඔයගොල්ලන්ට මේ නිවාඩු කාලේ ගොඩාක් පොත්පත් කියවලා ගොඩක් දේවල් හොයලා ලස්සනට වැඩ කරන්න පුළුවන්. පුතාට දැකලා තියෙද නයි පෙනේ. නයි මෙහෙම පෙනේ උසන් ඉන්නවා. ඉතින් සීගිරි කියනවා නයි පෙන ගුහාව කියලා. ඔහොමද දැන් මම පෙන්නන නයි පෙන ගුහාව බලන්න ලස්සන නයි පෙන ගුහාව. හොඳයි නේ. මේ නයි පෙන ගුහාවේ චිත්‍ර තියෙනවා. ඉතින් මේ පෙන්නන්නේ චිත්‍ර එකක් දෙකක්. ඒ වගේම චිත්‍රලතා ගුහාව කියලා ගුහා තියෙනවා. ඒයි චිත්‍ර තියෙනවා. ඉතින් ඒවත් ගොඩක් බලන්න පුළුවන්. ඉතින් අද දවසේම අපි සීගිරිය පුරාම තියෙන චිත්‍ර වාස්තු විද්‍යාත්මක දේවල් ගොඩක් දේවල් කතා කරා. ඉතින් පුතාලත් එක්ක තව අලුත් පාඩමකින් හමු වෙනවා. අපි අලුත් පාඩමකින් හමු වෙමු. එහෙනම් ඔයගොල්ලන්ට මේ නිවාඩු කාලේ පොඩ්ඩක්ම ලොකු අර්ථවත් විදියට ගත කරන්න හම්බ වෙන්න, ඒ වගේම හොඳින් වැඩ කරගෙන යන්න පුළුවන් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ ප්‍රාර්ථනාව ඔයගොල්ලන්ට ජයග්‍රහණයම ලැබෙන්න කියලා. අපි ආයෙත් අලුත් පාඩමකින් හමු වෙමු. එහෙනම් සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. අයුවන් හැමෝටම. Thank you.